అది ఏంటంటే అది ఏంటంటే మమ్మీ డాడీ నంతమే అది ఏంటంటే దీపనావతిగా వెళ్ళి ఎక్కడైన కూడా ప్రశ్న నిరాకరణే ఉన్నా ఇవన్నీ విన్నింగ్ కావతీనా దాని ఎక్కకపోతే మరొకటి ప్రశ్న ఏంటి నాకు నిరాకరణే కదా అంటే దెన్ ీనది అతిన వాటినది ఏకిన్ అపితమే బాహిరే బాహిర గత్తైన దేత ఇక దేయక్ విధియట దెన్ అపిట ఏ విధియట నెతువ దే ఆర్ నోవి సామాన్య విధియట పవర్ సామాన్య విధిగా దెన్ అపి పైర క్రియ ప్రవర్తన ఏ సీయింగ్ ఆనాపాన సీయింగ్ ආනාපාන සතියෙන් සමාධි ස්වභාවය උත්හදාගෙන එතකොට මේ අපි මේක ගොඩක් කල් ටිකක් කරාට අපිට මේ වගේ උපදේශයක් අපි මේ කාලෙක දැකලා නැහැ කවදාවත් ඉතින් මේක ඇහෙනකොට ස්වාමීන් වහන්සේ දේශනා වැහෙනකොට හරිම කරන්නේ භික්ෂුනාංශ නමද්ද නැහැ නැහැ මම ගියේ එක්කදී මේ ඔබතුමා ගැන පොඩ්ඩක් කියවත ඔබතුමා වෘත්තියෙන් මොනවද කරන්නේ මම ව්‍යාපාරයක් කරපු කෙනෙක් වයස කීයද මගේ දැන් 52යි. දැන් කොච්චර කාලයක් ඉඳන් මේ දේශනා අහනවද බුද්ධෝත්පාද? මම ස්වාමීනාන්දගේ දේශනා කෙනෙක් මට මෙයින් මම භාවනා පොඩක් කරගන්න යනවා නෝර එතන මට ස්වාමීනාන්ද කෙනෙක් දුන්නා මේ මහත්ව පොඩක් අහන්න මේ මට හරියට වටේ කියලා. එදා ඉඳන් තමයි මම පොඩක් ඒ ගැන උනන්දුෙන් ඇහුවේ දේශනා. ඒව හරිම ශ්‍රේෂ්ඨයි. ඒ කියන්නේ අපිට ඒ අපේ යන කඩතුස තියෙන තැන් ඔක්කොම වෙහිගෙන වෙහිගෙන යනවා කියලා හරි හරි ප්‍රීතිය උද්දැරෙනවා. එතකොට මම මගේ ව්‍යාපාර අතරලා මේ පැත්තටම තමයි යොමු වෙලා තියෙන්නේ. මේ පැත්තට මගේ ප්‍රශ්නපද අහන්නද අරයන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් කළා තිබ්බනේ ඇයි මේ බාහිරෙන් අර ෆයිනාන්ස්ගේ කියන්නේ දෙයක් අපිට ඒ කියන්නේ දැන් මේක මේ තුල ඉන්න නිසා ඇයි එහෙම නැතින ගතිය කියන එක. ඒකෝර දැන් අපිට තේරෙනවා දේශනාව තුලින් අපිට මේක පැහැදිලි කරලා දෙනවා මෙන්න මෙහෙමයි කියලා. ඒකෝර දෙයක් කියන්නේ නම් අපිම එහෙමනම් අපි මේ සකස් වීමට හමු වෙලා සකස් වීමකට හවු වෙලා කියන එක තේරුණා. එතකොට දැන් මම කරගෙන යන විදිහට දැන් මම ඒ කියන්නේ දැන් කයේ ස්වභාවයට අභ්‍යන්තර ස්වභාවයට සිහිය තිබ්බහම සිහිය තියලා ගැටුණොත් මෙතන මේ බාහිරෙන් එන දේවල් ශබ්දයක් හරි ඒ කියන්නේ මේ ඒ කියන්නේ රූපයකින් එන නාමයකින් ඒ කියන්නේ රූපයක් ආවද කාකේ කෑගෙවුවත් ඒක ඇතුළාන්තය බලනකොට ඒකේ ඒ ශබ්දය ඇවිල්ලා ඒක එනවා එහෙම හිමින් සිරේ යන එතකොට ඒක හයෙන් ඇහෙන් කනෙන් අපි හැරගෙන හැදුවත් ඒක අපි සක්මනකදීවත් එන්න එතකොට අපි වාගින සාමාන්‍ය පොඩක් පරියන්කේ චුට්ටක් බලනකොට අපිට තේරෙන බාහිරෙන් එනව ඇතුළට ඉස්සල ප්‍රතික්‍රියාවක් පස්සේ තේරෙන මේ ශබ්ද රූපයක් කියන එක. එතකොට ඒ රූප එන්නේ නැහැ ඇහින් ඒ කියන්නේ නාසයෙන් පහෙන් මොනවා හරි එන ශබ්ද ඒ රූප බවට හිමින් තීරුවේ ඒ තුළට සිහිය හිමින් සිහිය පවත්වාගෙන හිමින් ඒ තුළ වාසය කර. එතකොට එතන සමාධි ස්වභාවයකුත් හොඳ මේ හරියට ඒකටම සිහිය පවත්වාගෙන ඒ තුළම හරිය හිමින් ඒකට හිමින් හිමින් ෆෝකස් කර ගොඩක් කාලය ගත කරා. එතකොට දිවාරාත්‍රිම ගොඩක් මහන්සි වුණා. එතකොට ඇත්තට මම අපි ඔබ වහන්සේගේ දේශනා අහනකොට මට හරි ප්‍රීතියක් දැනෙනවා. මොකද මේක පුදුමාකාර දේශනාවක්. ඒ කියන්නේ කියලා ඇහුවාම අනේ අපිට මේක ඉස්සෙල්ලා හම්බුණා නම් කියලා හිතුණා. එතකොට මේකේ ඒ ඇතුළ රූපේ එන වෙනස් වීමට සිහියයි හරියට වීර්යයෙන් සිහියක් පවත්වාගෙන හිත සමාධි ස්වභාවයෙන් ඒ තුරට හිමින් ෆෝකස් කර කර ඒ වේගයෙන් හරි අමාරුයි. ඉතින් කාලයක් යනකොට අපිට ඒ සිහිය හොඳට ප්‍රගුණ කරන්න පුළුවන් වුණා. ඒක අර යන වේගෙට කොහොම හරි
ගානට අල්ලගෙන ඉගෙන හරි ඉගෙන තනි බැච් එක ගාලින් අපි ටෝච් එක ගහලා ඉන්න එකට වැඩිය ඒ කන්සිලියර් එක වල බැච් එක ඇලි පුඩක් ගහ පහක් ගහ තමයි අන්න ඒ වගේ හිමීන් ඒක අතර මාර්ගය ඇත්තටම මට දැනුන එකම දේ තමයි මේ රූපයක් කියන එකේ වෙනස් වීම. ඒතකොට මේ රූපේම තුර හොඳට වාසිය හොඳට 100 කවස් වෙන ඉන්නකොට ඉන්නකොට මට තේරුණ එක දැක්ක මේ රූපේ කොයිම වෙලාවකක් පවතින වෙනස් වීමමයි තියෙන්නේ. ඒ කියන්නේ ඒක අනිත්‍ය ස්වභාවයයි වෙනස් වීමමයි. එතකොට මේ රූපයක් හටගෙන තිබෙන එක දුකක්මයි. හටගත්ත නම් දුකක්මයි. එහෙනම් එතන තියෙන ජාති ජරා මරණයක්මයි. එතකොට මේ අනාත්මයි කියන ස්වභාවයේදී අපි කියනවාට මට මෙන්න මෙහෙම දෙයක්. එතකොට මම එතන හරියට සීය එතන පවත්කරන වීර්යයෙන් මේක එතන එහෙමම පවත්කරනදී තේරුණ දේ මේ අනාත්මයි කියන එක මං හිමින් ඒ තුළ මොකද මෙතන මේ රූපයටයි ওই දෙක තුන 100 ගානට ඉන්නකොට මම තේරෙන්නේ නේ මේ රූපය හැම වෙලෙම වෙනස් වෙනවා පවතින්නේ. එතකොට පවතින්නේ නැත්නම් කොහොම පවතින්නේ නැ වෙන හැම වෙලෙම මොහොතේ වෙනස් වෙනවා වෙනස් වෙනවා වෙනවා. එතෙන්ද 100යි වීදකවත මට තේරෙනවා මෙතන කොයිලාවක්වත් වෙලාවක් පවතින්නේ. වෙලාවක් පවතින්නේ කියන්නේ මෙතන අතීත වර්තමාන අනාගත කාල තුනක් පවතින්නේ කියලා මට පුදුමාකාර සතුටක් ඇතුළේ පුදුමාකාර පුදුම දෙයක් එතන තියෙනවා. එතකොට අන්න එතන ඉඳලා මේ රූපයක අතීත වර්තමාන අනාගත කියන කාල තුනකට අපි හවු වුණොත් අන්න දෙයක් අතීත වර්තමාන අනාගත තුල එතන රූපේ වෙනස් වීමක් තුල අපි සීගේ පවත්තගෙන මේ තුල වාසය කරනොත් එතන ඇත්තටම පවතින දෙයක් නැහැ. එහෙනම් ආපෝ උඩට ඇවිල්ලා බලනකොට මේ කයේ වෙනස් වීමට ආයෙ උඩට ඇවිල්ලා සීයක් ආයෙ බලන මේ කයක් තියෙනවා බාහිර පොතපත තියෙනවා ගරු සයන්නාන්ති කියන විදිහට මේ ආර්ය නාන්ති කියන දෙවිත්‍යයක් තියෙනවා ආයෙ ඇතුළට ගිහින් ආයෙ ඔය පරීක්ෂණ ආයෙ කරලා බලනකොට අභ්‍යන් දෙයක් එතකොට තේරෙනවා එහෙනම් මේ රූපයමයි මේ සකස් වී යන්නත් එතකොට මේ රූපේ වෙනස් වීමමයි අපි පැවැත්මවත් මේ රූපේ වෙනස් වීම දැකීමමයි මේ රූපේ අපිට නතර කරගත හැකිම තැන ඒ දෙයක්. එතකොට ඒ දේ නැති කරගන්න අපි මේ ඇතිවීම නැතිවීම මේ රූපේ සමුදේ වැය තුළට හරියට සිහියයි වීර්යයි සහිත ඒකාන්ත කරන හරියට ෆෝකස් කරන අල්ලගිටියම් තේරෙන අපිට ලොකු කතන්දර. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය. එතකොට මෙතන වීම චතුරාර්ය සත්‍ය. ඒ කියන්නේ දුක් ඒ කියන්නේ දුක හටගන්නේ මොන විදිහද? එතකොට දුක දුක්කට හෝ සමුදය නිරෝධ මේ මාර්ගයම මෙතන තියෙනවා කියලා වැටුණා. ඒ වගේමයි මෙතන තියෙන පටිච්ච සම්පාදයේ කියන ඒ කියන්නේ මේ අවිද්‍යාවක් දෙයක් කියලා ගත්තොත් නම් මෙතන අවිද්‍යාවට යනවා. අපි ඒ රූපේ සමුදය දැකලා මේක මෙන්න මේ ස්වභාවයට අන්න එතන ෆෝකස් කරගෙන ඉන්නකොට ඔය මහ විශාල හැබැයි මේක මෙතන ඉන්න ගරු සායනාංශගේ දේශනා මම 10ක් විතර වගේ අහලා තියෙනවා. පුදුමාකාර විදියට එතන ඔන්න ඔතන මට හරියටම ඒ 100කට යොමු වුණා. එතකොට අර ඔතනින් පස්සේ සම්පූර්ණයෙන් එන්නේ ඔය ගරු සායනාංශගේ මේ අරින්නාංශගේ දේශනා වලින් තමයි ගොඩක් මගේ තිබ්බ කඩතොළු ඔක්කොම වැහුනේ. වැහිගෙන 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 ගිහිල්ලා අන්න ඒතන දැන් මට තීයක් තේරෙන්නේ දැන් බාහිරත් එක්ක ඉන්නකොට මට තේරෙන්නේ කියන්නේ අර හරිසිත සමසේකටපත් වෙලා හරි නිකන් හරිම නිවිච්චිත භාවයකින් හැබැයි ඒක එක දිගටම තියෙන්නේ අපි සංඝාල සිහිය කැඩුනහම මට තේරෙනවා බිහිල්ල ආවම දන්නවා මගේ සිහිය කැඩිලා ගිහිනවා. නමුත් මගේ මට තියෙන එකදී මගේ මට හැම වෙලෙම ඇතුළාන්තයේ අර දැකපු දෙයට හරියටම ෆෝකස් වෙනවා. ඒ කියන්නේ බාහිරයි තුලයි දෙකම මැච් කරගෙන තුල මේ චක්මනේ හරි සීහී හරි එහෙම පවත් ගන්න පුළුවන්. නමුත් මට මේක එක දිගට පවත් කරගෙන යන්න තමයි කැඩෙන ගොවක් තියෙනවා. නමුත් අර එක ස්ථිරයි. එතකොට අපේ මේ සරණාංශ මට උපදේශයක් ඕනේ මම මේක ඉස්සරහට කරගන්න මට ඒකට කොහොමද උපදේශයක් කොහොමද කරගන්නේ කියන එක තමයි අවශ්‍ය ආරෙන් මාංශය.
නෑ නෑ දැන් ඔය තාම ඉස්සෙල්ලාම ඔබතුමා මේ තාම ධර්මයේ හරියට පිළිසඳු ඇහිලා නෑ. තාම හරියට ගලපගෙන නෑ. ලොකු කෙනෙකුට කියන්නේ ඔබතුමා. ඒ කියන්නේ ඔබතුමා තාම සිතුවිලි වල ඉන්නේ. තාම පැත්ත දැකලා නෑ තාම. ඒ කියන්නේ ඔය කීපෙත් පැහැදිලි කරපු කාරණාවල ලොකු දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේ ඉරවිච්ච තැන් තියෙනවා. නෑ තේරුම් කරගන්න ඕනි තැන් තියෙනවා. දැන් ඔබතුමා ඔය කියපු මේ කාරණා දැන් ගොඩක් දිගට කියාගෙන ගියා. නමුත් ඒව ගොඩක්ම මේ පිරිසුදුවට මේ දහම හරියට ප්‍රායෝගිකව ඒ පැත්ත දැකලා නෙමෙයි අර සිතුවිලි වලින් තමයි ඒක ඒ පැතිරි කරන්නේ. ඒක ගැළපෙන්නේ නැහැ. එතකොට ඒක කියන්න සිද්ධ වෙනවා. මොකද කෙනෙක් නැත්තම් රැවටෙනවානේ මේක හරි කියලා හිතනවානේ. ඒක හරි කියලා හිතනකොට ඒක ප්‍රතිඵලයක් හම්බ වෙන්නේ නැහැනේ. ඒක හරියටම එහෙමනම් සුද්ධ වෙන්න ඕනනේ. නොතන සම්බන්ධයක් එක හදා ගන්න තියෙනවා. මේ karma ටිකක් ගලප ගන්න තියෙනවා. මම කියන්නේ මේකෙන් එක කියන්නත් වෙන්නේ. ඒ කියන්නේ ගලප ගන්න ඕනි කාරණානේ. එහෙමයි. කොහොමද ඒක කරන්නේ කියලා බලලා ඉතින් කොහොමද ඉතින් පටන් ගන්න කියලා බලලා ඔබතුමාට පැහැදිලි කරන්න කියලා. ඒ කියන්නේ දැන් ඔතන ඔය කියපු කාරණා එහෙමයි අපි ගත්තොත් එහෙම මේ ඔබතුමාම මේ අනිත්‍ය කියපු තැනත් වැරදි කාලය ගැන කියපු එකත් වැරදි මොකද දෙයක් තිබ්බොත් තමයි තුන් කාලයක් තියෙන්නේ දෙයක් නැත්නම් තුන් කාලයක් නෑ එතකොට සබ්බේ වලින් හැදෙන්නේ දෙයක් කියන එක දෙයක් තිබ්බොත් තමයි දැන් පුටුව තිබ්බොත් පුටු ඊයේ තියෙන්න පුළුවන් හෙට තියෙන්නත් පුළුවන් පුටුව නැත්තම් පුටුව කියලා දෙයක් නැත්තම් શબ્දේ වර්ණය නේන. දැන් શબ્දයක දෙයක් ඇත්තෙත් නැහැ වර්ණක දෙයක් ඇත්තෙත් නැහැ. ඒතකොට දෙයක් කියලා ගත්තකම බව අජ්ජ සතිත්‍තරි ආරූපේ නන්දි දදුපාදානම් බව. දෙයක් කියලා ගත්තොත් බවේ දෙයක් කියනකම බවේ කියන්නේ. ඒකමයි නන්දියක් වගේ දැන්න ආරෝපණ චිත්ත ආරෝපණේ දැන්න ගතියම බවේ. පුටුවක් කියලා දෙයක් වගේ දැන්න ගතිය. ඒ දැන්න ගතිය තමයි බවේ. ඒතකොට එතන දෙයක් තියනවා කියලා දැන්න ගතියමයි දෙයක් තියනවා කියලා ගත්ත එකමයි. තොර මෙතන පුටුව කියන શબ્ද නැති වෙලත් නැහැ වර්ණ නැති වෙලත් නැහැ මෙතන පුටුවේ શબ્ද වර්ණ වලින් එනකොට දෙයක් වගේ නා ආරෝපණය දෙයක් වගේ නා ආරෝපණය දෙයක් කියලා ගන්න ගැනීම ඒක තමයි භාවයේ දෙයක් කියලා ගත්ත එක જાතියක් හටගත්තා කියන්නේ එතකොට හටගත්තොත් මොකද වෙන්නේ ස්කන්ධනම් පාදීපෝ ආයතනම් පටලබ අංගුච જાති ජති උපතයි මහණි උපත එතකොට දෙයක් කියලා ගත්තොත් එතන භාවයේ දුක තියෙනවමයි එතකොට ඒතර අතීත අනාගත පත්‍යුප්පන්න ඕලාරිකාව සුකුමාව හීනාව ප්‍රණිතව සම්තිකේව දුරේව තේරම තියෙනවා දෙයක් තියෙනින් ගත්තෙන් එතර සුකුම වෙන්න පුළුවන් හීන වෙන්න පුළුවන් ප්‍රණීත වෙන්න පුළුවන් එතර හොඳ වෙන්න පුළුවන් නරක අන්තවලට යනවා ඒක සම්පූර්ණයෙන්ම අතනත අන්තවලට අවු වෙනවා එතකොට එතන තමයි මිත්‍යා දෘෂ්ටිය තියෙන්නේ අවිද්‍යා භූමිය දෙයක් කියලා ගත්ත එකම මෙතන තියෙන්නේ එතකොට දෙයක් කියලා ගත්ත එකමයි තුන් කාලයට හේතු මේ තුන් කාලය නිසා දෙයක් තියෙනවනේ මේ දෙයක් කියලා ගත්ත හින්දා තුන් කාලයක් ගැන කතාවක් ඒක අතීත අනාගත පච්චුප්පන්නවා කියලා ওই වචන ටික කියන්නේ ඕලාරිකාව සුකුමා වාක්‍ය ඒ කියන්නේ අන්ත දෙකම තමයි අතනත අන්ත දෙකම තමයි අතීත අනාගත කියන්නේ අන්ත දෙකක් විතරයි ඒක වෙන කතාවක් නෑ අතනත අන්ත තියෙන වගේම තමයි අතීත අනාගත කියන්නේ අන්ත දෙකක් විතරයි මේ අන්ත තියෙන දෙයක් තියෙන ඉන්නේ ඕකයි ඒක විග්‍රහය ඉතින් ඒක මේ දැනුමක් නෙමෙයි ඒක ප්‍රායෝගිකව අත්දකින්න ලැබෙනකොටයි ඔක තේරෙන්නේ මේක දෙයක් කියලා දැනනව නේද කියලා ඒත් එහෙම වුණොත් නේද ඒකම නේද අරූපේ කියන්නේ ඒකම නේද එතකොට රූපේට හේතු මේක නේද කාම් භූමියට තුම් භූමියම අරමුණේ දකින්න පුළුවන් වෙන එතකොට එතකොටයි මෙලව එලව දෙකම අරමුණේ තමයි තුම් භූමියම තියෙන අරමුණේ තමයි මෙලව එලව ඔක්කොම තියෙන ඒක අරමුණේ තමයි 31 ලෝක 13 තියෙන පටිසම්පාදෙ මෙතනමයි චතුරාර්ය සත්‍ය දෙයක් කර ගැනීම සමුදේ ඒකමයි දුක දැක ඇතිව දකින්න එකයි මාර්ගය එක දැකීමයි නිවන එතකොට උතර චතුරාර්ය සත්‍ය තත්තනම එතකොට මේකේ ලොකු දෙයක් නෑ මේ දහම බොහොම අතබුලක් වගේ බොහොම සරලව පෙන්නන්න පුළුවන් මේකේ දෙයක් කර ගැනීම තුළයි මේ ඉදප්පච්චතාවය කියන්නේ ඔකමයි නෑති කල්ලි මේවේ මේකේ ශබ්ද වර්ණ තියනවා නම් ආත්මය තියෙන දෙයක් තියෙන දෙයක් තිබ්බොත් ආත්මය තියෙන ආත්මය තියෙන දෙයක් තියෙන දෙයක් තිබ්බොත් ශබ්දවර නැත්නම් ආත්මය නෑ ආත්ම නැත්නම් දැන් සලායතන ලොකු සලායතන නිරෝධ නිබ්බාන තේරම එක තැනීම කියවෙනවා එතකොට විග්‍රහයගම සරලයි සුන්දරයි ප්‍රායෝගිකව දකින්නත් ලැබෙනවා අත් දකින්නත් ලැබෙයි ආසවක්ඥානෙත් එතකොට තමයි පුබ්බේ නිවාස අනුසඥානෙ මේ කන්දිල දෙයක් හදන හැටි සබ්දවර කොහොමද එකතු වෙලා හැදෙන්නේ කියන එක දකින්න එකයි ඒ වුණත් අන චතුප්පාද ඥානෙ මේ මොහොතේ තේ සංඥා පෙර සංඥාම තමයි මේ සංඥාවක් කියන එක දකින්න එකයි සංඥාවක් විතරයි කියන එකත් ඒක කාලයක් නෑ පෙර අතීත අනාගත කියලා නෑ සංඥාවක් තියනවා නම් ඒම සංඥා අභිසංකරණ සංඥා නිරූපණයක් සංඥා උද්දීපනය සංඥාව ප්‍රකට වීමක් එහෙනම් සංඥා ප්‍රකට වීමක්ම තමයි දෙයක් කියන්නේ එන සංඥා අபிසංකරණයක් මහණෙනි ජීවත් වෙනවා කිව්වේ ඔකමයි සංඥා අபிසංකරණයක් දෙයක් කියලා ගන්න එකම. ඒක සංඥා අபிසංකරණ නිරෝධයක් මහණෙනි නිවන් දකිනවා කියන්නේ නේද සංඥාව ප්‍රකට වෙන්නේ නැත්තම් නිවන තියෙන සංඥා සුකුම වෙනවා.
සංඥාව තමයි පරිවර්තිකාය. ශබ්ද සංඥා, වර්ණ සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා කියේ ඒකම. සංඥාව කියන්නේ ඔය වර්ණ ශබ්ද මොකක් හරි කතාවක් නෙමෙයි. සංඥාව කියන්නේ සංඥාවක් විතරයි. ඒක හීනක් වේ. හීනක් වෙනකොට ඒක සංඥාවක් විතරයි. يعني දෙයක් කියන සංඥාවක් විතරයි. හැම දෙයක්ම සංඥාවක් විතරයි. සංඥාවක් තමයි සුඛ. සංඥා නිරෝධයක් තමයි මේ සංඥා සුඛුම ස්වභාවයක්. සංඥා අභිසංකර නිරෝධයක් තමයි නිවන කියන්නේ. සංඥා මෙතන සංඥා අභිසංකර නිරෝධයක් කියනවා මිසක් සංඥා නිරෝධයක් සිද්ධ වෙන්නේ නැහැ කවදාවත්. ඔය ස්කන්ධ මතවත් ප්‍රසාදයක් නිසා ප්‍රසාදය නිසා මේ ලෝකයක් ප්‍රසාද නැත්නම් ලෝකයක් නැහැ කියන එක. ඒක ප්‍රසාදය තියෙනවා කියන සංඥාවක් තියෙනවා. සංඥා සුඛුම ස්වභාවයක් තමයි. ඒතකොට මේ අපි කතා කරන නිවන් මාර්ග. නිවන කියලා අපි ස්පර්ශ කරන්නේ ආකෝපජේතෝ විමුක්තිය. අකම්පිතයි. අකම්පිතයි කියන්නේ කම්පනයක් වෙන්නේ නැහැ. සංඥා ප්‍රකට වෙන්නේ නැහැ. සංඥා ප්‍රකට වෙනවා කම්පනයක් තියෙනවා. දසන්න සනි නවිසන්න සනි නොපියා සනි නබුත සංඥික සංඥාව නැතින්නේ සංඥා සුඛම ස්වභාවය ඔනෝකයි පැහැදිලි කරේ බුදුන් වහන්සේ කලා විවාස සූත්‍රය. එතකොට මේක බොහොම වේගෙන් පැහැදිලි කරා. නමුත් මේක හොඳින් නිරීක්ෂණය කරලා අධ්‍යයනය කරලා බලන්න පුළුවන් ඔබතුමාට. මේක දේශනාවලත් ගොඩාක් පැහැදිලි කරලා තියෙන එකක්. දැන් දේශනා 1500ක් විතර තියෙනවා. එතකොට දැන් විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් අපි පැහැදිලි කරලා තියෙනවා. මේක ප්‍රායෝගික ප්‍රතිකර පහදලා කරලා තියෙනවා. මොකද වෙන්නේ දැන් මේ දකින්නවා කියන එකක් වුණත් මේක මුලින්ම අපිට ඉස්සල්ලාම ආත්මයක් නැති බව හම්බේ. දෙයක් නැති බව. ඒක පස්සේ ආයමතරම් පේන්න ගන්න. ඒක ඕක කෘත්‍ය ඥාන කියන්නේ කරන්නේ ගන්න නෙමෙයි අතන සිද්ධ වෙනවා ඒක. පේන්න ගන්නවා හැමතැනම. එතකොට ඒකයි හිමාලය පර්වතය වගේ අතන මේ දර්ශනේ ගිලීලා තියෙන සමාජයට. එමුත ඒක අවබෝධ වෙනකොට හිමාලය පර්වතය වගේ කෙලෙස් සංසිඳන එකක් එතනම සිද්ධ වෙලා දර්ශන ඥානය තුළ ඒක සිද්ධ වෙනවා. දර්ශනේ තමයි මේක සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ඒක අතේ තියෙන ගල් කැටය වගේ තමයි දකින්නවා කියන එක. දකින්නවා කියන එක එන්නේ අර සෝතාපන්න මාර්ගයට වල සෝතාපන්න සක්කාය දිට්ඨි ප්‍රේණකන් දෙයක් නැති බව. සක්කාය ගොඩව තියෙනවා කියලා ගත්තොත් ආත්මෙත් තියෙනවා. ආත්ම දිට්ඨිය අතහැරෙනවා. සක්කාය දිට්ඨි මිදෙනවා. අනේ එතනමයි චිකිත්සක සැක සංකා දුර වෙලා අර පරාමර්ශනේ නැති වෙන ආත්ම පරාමර්ශනයක් එන්නේ නැහැ. අනේ එතනයි. එතකොට මෙතන නිස්සත්ව නිද්‍යෝ ශුන්‍යෝ ආත්මකතකයන්කුත් නැහැ. මෙතන සවිඥානිකම ගිලීලා අවිඥානික ස්වභාවයක් දැනෙනවා. ඕක තමයි විග්‍රහය. බොහොම සරලයි සුන්දරයි. අතට ආරම්භ වෙනවා වගේ නිවන් දකින්න මග ඔක්කොම පෙන්නත ඒ. ඉරලා තියෙනවා නම් කවුරු හරි ඒකත් ඕනම් පෙන්නලා දෙත ඒක මෙන්න මෙතන ඉරලා. මෙන්න මෙතන අපිට කෙනෙක් කතා කරනකොට මේ සංඥාව දැන් ඔහු ඉන්න කොමුණ සංඥාවකද? ඒ සංඥාව තේරුම් ගන්න නැති බාන ඒක තමයි තදංග පස්සපච්චා කියලා බුදුන් සංඥාව ඇදෙනට පෙන්නනවා. පාලි වැඩි ටිකක් දැම්මා. නමුත් සරලයි පැහැදිලි කිරීම. එකක් අපි YouTube එකට දාන. එතකොට ඔබට තව ටිකක් ඒක අහලා බලන්න පුළුවන්. එතකොට ඔය ටිකේ තියෙනවා වේගෙන් කිව්වට පය දෙක විතර දේශනය. විනාඩි එතකොට ඔබතුමාට අහන්න ලැබෙනවා. නමුත් ඒක නැවත නැවත අහන්න. එතකොට තේ. එතකොට අපි කාරණාංශ සිතන එතකොට කාරණාංශ කියන්නේ මේක මේ දැන් වේගෙම වෙන්නේ ස්පාක් කරන වේගෙටම වෙන එකක්. ස්පාර්ක් කරන වේගය කියන්නේ ශබ්ද ස්පාර්කය, වර්ණ ස්පාර්කය, ගන්ධ ස්පාර්කය, රස ස්පාර්කය, පොට්ට විස සෙන්සස්වල ස්පාර්කය ප්‍රසාදය. ප්‍රසාදයට වෙන කියන්නේ අනායතනයි, සලායතන, ආයතන හැදෙන කියන්නේ අපක යන දෙයක් බඩ තියෙනවා වගේ දැනෙන තප්පරයට කෝටි ගාණක් ස්පාර්ක් කරන වේගය නිසායි. ඒකයි රූපාන්තික රූප රූපත්ත සංකල්ප අභිසංකාරෝ. ඒ දෙය නතනතනත වැටෙන එක. රුප්පණේ ඒක මේක අවස්ථා කීපයක් තියෙනවා. වට්ටම් වට්ටති කියන විදිහට ඒක නායතන වට්ට වෙනයි. මන ආතන දෙයක් වගේ දැනකොට දෙයක් වගේ රුප්පණේ වෙවි යන එකක් තියෙනවා. ඒක තමයි ඊන පේන්න ඔක්කොට මේ මඤ්ඤණ ප්‍රපංච කොටමේතු ඕකයි. එතකොට ආරණාංශ දැන් අපි සාමාන්‍යයෙන් ඉන්නකොටත් දැන් ඉස්සර දෙයක් වගේ තිබුණාට දැන් ඉුවෙන් ඉවත් ඉකෙන් දෙයක් කියලා මේ වීගෙන යනවා ඔබතුමා. අනිසෝතේ මිදිලා දැන් පටිසෝතේට දැන් කරකැවි කියන යනවනේ. දැන් ඔබතුමා දැන් කොහමද ආයි අනුසෝතේට වැටෙන්නේ? දැන් ඔක දැන් සත්‍ය පත්‍ර හැදිගෙන හැදිගෙන එනකොට සුයි සුද්ධං කියන තැනට එනවා. ඒ කියන්නේ සේරම සුද්ධ වෙලා ගිහිල්ලා සකසංකා සියල්ල දුර වෙන තැනටම එනවා. එතනට එනකම් පොඩ්ඩක් එහෙට මෙහෙට වැනෙනවා ටිකක්. අනේ ඒවා හරියන. ඔව්. ඔව් අපේ ආරෙන්නංශ එතකොට මට තිබ්බ ප්‍රශ්නේ ඒක තමයි. කියන්නේ දැන් මට දැන් මේ අභ්‍යන්තර දකින්නකොට හැම වෙලෙම අර අර ඒ දැක්කපු ස්වභාවයේට ඒ රූපයක වෙනස් වීමට තමයි සිහියක් කියන්නේ. හැම වෙලෙම එතනින් තමයි ඉතුරු ටික කියන්නේ සිද්ධියක් සිද්ධාන්තයක් තියෙනවා මිසක් ඒක ගන්න කෙනෙක් එහෙම දෙයක් නෙමෙයි. එතන සිහිය තියෙන්නේ ඒකාග්‍ර වෙලා එතන ඒ සිද්ධාන්තයක් තුල සිහියක් තියෙනවා. අන්න එතන ඉඳන් තමයි ආයේ බාහිරට ඇවිල්ලා සාමාන්‍යයෙන් සක්මන සර් සාමාන්‍යයෙන් එයාට මෙයාට ගෙදරින් කියත් අර බාහිරත් එක්ක තියෙන දෙයක් කියන දේ නොමැති කමින් ටිකක් ප්‍රශ්නයක් වුණා. ඒ කියන්නේ දැන් අපි මේක ගැන දන්නේ නැහෙනි. හරියට අපිට අහගන්න තැනක් මේ මිනිස්සේ දෙයක් නැහෙනි. ඉතින් මේ නොහසු දේශනා සිතා
අර ඔය දෙක ගලප ගන්න මට හරි අපහසුතාවයක් තියෙනවා මට ඒක ගලප ගන්න අහගන්න කෙනෙක් නැති තමයි එතකොට දැන් හැම වෙලෙම ශෙන ගමන අන්තිමනක් කියන්නේ බාහිර සක්මනක හරි මොනාරි එදෙනකොට අර අසන්නව තමයි සීයේ යන්නේ කියන්නේ සක්මනේ ගියත් අර රූපේක වෙනස් වීම අන්නේ වෙනස් වීමක් නොපවතින හැම මොහොතකම වෙනස් වීමක් නැති තියෙන්නේ එතකොට එතන කාලයක් නැමෙති කම කියන්නේ වෙනස් වීම තුළ අතීත වර්තමාන අනාගතයන් නැති කම කියන්නේ ඒකෙන් සීයක් තියෙන ඒක ඒ කාලයක් නැමෙති කියලා එතන යොදවනා නෙමෙයි දැන් ඒ තියෙන වෙනස් වීමට මොලේනම් කියන්නේ කියෝ ප්‍රොසෙස් එක මොලේනම් කියන්නේ දැන් අපේ හඳුතැන්නේ දැන් අපි එතන සීයක් සීයේ යොදාගන්න කියන්නේ අපි අසල මුලටම ඔව් මොන මොනවා තාරින් ඒක කියන්නේ අර ඔව් ඒක කියන්නේ අන්න ඒක මැරිමයි අරමුණට එතන තියා අරමුණේ ඉන්නකොට අපිට තියෙන මේ රූපයකින්ම වෙනස් වෙන ඒක ශබ්ද මොනාරි එන ඒදී වෙනස් වීමක් ඒ දෙයක් කියන්න බෑ මොකද එතන එනකොට ඒ බාහිරින් අපි ඉන්නකොට එතන දෙයක් බව එච්චර දැනෙන්නේ නැහැ නිකන් සම වේලා වගේ සියුම් නිකන් එහෙම දෙයක් දැනෙන්නේ නැහැ එතකොට ආය අධ්‍යයන ඒක දැන් අරමුණ ගැන තමයි අපි යමු දැන් දැනෙන්නේ නැත්තම් ඒක නයි මෙනිකන් දෙයක් නැහැ ඕනයි එතකොට මේ අරමුණට බලන මේ අරමුණ වෙනස් වීමක් තුළ එතන කියන්නේ අරමුණ දැනෙනවානේ අරමුණ වෙනස් වෙනවා කියනවා නම් අරමුණ දැනෙන එකක් දැන් අරමුණ සාන්දෘතික අභ්‍යන්තරයට දැන් අරමුණක් එනවා දැන් මේ අරමුණ දැනෙන්නේ නැත්නම් ඒකයි මෙනේ කරන් දෙන්නේ නැහැ ඒක බිඳිලා නිතේ ආන්නේ ඔතන තමයි ගලව ගන්න ඕනේ එතකොට එතන දැක්ම එකෙන් සීගයකින් මේ ස්වභාව මේ අරමුණ ආයි මේ මෙනේ කරන් දෙන්නේ උපපදාන වෙලා නැහැ අජ්ජෝසය තිත උපපදාන බහුව කියන්නේ වැසගත් අරමුණ විතරයි මෙනේ කරන්නේ දැන් ඔය සතපදාන වීර කියනවානේ දැන් උපානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණය අනුප්පානම් පාපකානම් අකුසලානම් ධම්මන අනුප්පාදාය ඇයි නෝපුදුණු අනුප්පාදාය අනුපාදාය ඇයි ඒක උපද්දවන්නේ ඔබතුමා නෑ ඔතන තමයි තියෙන අනුප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් කියන්නේ විඥාන මායාවට ආපු සිතුවිල්ල දෙයක් කරගත්තේ දෙයක් කරගෙන දැන් අනුප්පාදාය උපාදාන වෙලා නැහැ ඒ අරමුණ මිදිලා ඒක අනුප්පාදාය ඒක උපාදාන කරගන්න එපා කියලා කියන්නේ ඒක ආයි බලන්න අනුප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදාය ඒකට ගන්න එපා කියලා කියන්නේ හොඳයි දැන් තමයි හරියන්නේ ආයමති විරියන් ආරහති චිත්තම් පග්ගඤ්ඤාති පජහති ඔය සතර සම්මප්පදාන උප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් ප්‍රහාණය ඊගාව එක මොකද්ද උප්පක උප්පන්න පාපක අකුසල ධම්මේ කිව්වේ වැසගත් අරමුණ වැසගත් අරමුණයි අන්න මෙනේ කරන්නේ ප්‍රහාණය කරන්න තියෙන්නේ දැන් අනුප්පානම් පාපකානම් අකුසලානම් ධම්මානම් අනුප්පාදයි ඒක මෙනේ කරන්න ඕනේ නැහැ කියලා බුදුනාච කියලා දැන් අපිට දැන් වැසගත් අරමුණක් තියෙනවා නේද කවුරු හරි බයිනෝ ආ ඔයා මේ හොඳ මනුස්සෙක් ඉන්නේ මේ වා මේමයි කියන්නේ. එතකොට දැන් අන්න ඒක දැන් තමට කම්පනයක් වෙනවා. දැන් කේන්තියක් වෙනවා. දැන් මට හොඳ වෙන දෙයක් කියන්න. අන්න එතකොට බැසගෙන කියලා ටක් ගාලා අභ්‍යන්තරේ මොනවා කර කියන්නේ කියලා හිතුන ගමන් මෙන්නවා. අන්න එතකොට බැසගා. දැන් අපි හිතුන විතරක් නෙමෙයි බැන්නත් එක්ක. මේ ඔයා එන්න එපා මට එහෙම කියන්නේ කියලා ඉතින් ගැටුමක් එනවා. ඒක සිද්ධි ඔක්කොම ඉවර වෙනවා කියමු. ඊට පස්සේ මම දැන් ගෙදර ගියා කියලා. ඊට පස්සේ නිකන් ඉනකොට මම කල්පනා කරා. තේරුමක් නැතුවනේ අර මනුස්සයාට නිකන් කිව්වේ. මේ මනුස්සයාත් මට කිසිම හේතුවක් නැතුව. ඇත්තට මට ඒ වෙලාවෙ තිබුණා නිහඬව ඉන්න. ඇයි මං කම්පා වුනේ? අන්න එතකොට තේරෙනවා මේ අරමුණේ බැසගෙන නේද අයියෝ මේ කිලි වුණා කියලා තේරෙනවා නෑ බැසගත්ත අරමුණු දැන් අපි තුමු දරුවන් මොකක් හරි කියන නැත්නම් ගෙදර මොකක් හරි ඔය මොකක් හරි එක්ක මොකක් හරි එකක් දැන් අපි තුමු මේ කොහොම මොකක් හරි දෙයකට කම්පා වෙන කෝපයක් අද වටනක් කියමු අන්න අපරාදි කියලා හිතන හිතුණා නම් ඒක ඇති කාටවත් කිව්වෙ නැති වෙන්න පුළුවන් අභ්‍යන්තරයට හිතුණා අපරාදි කෝපය ඒක ටිකක් කලවල අර දැන් නෑ නීති ඕකත් නිකන් දෙයක් කරගෙන දෙයක් නැත්තම් ඕකත් මොකක්ද අන්නේ එතකොට හරි එතකොට ධර්මයේ මෙනෙහි වුණා එතනින් අජ්ජෝසය දිට ඉඳසගත එතනම අන්න මෙනෙහි කරා එතනම අර මේ උපාන කුසලානන්ද මනන්ති අන්නේ එතනට එනවා එතකොට එතකොට ඒ කියන්නේ මේ දැන් මේ කුසලසිත මතු වුණා දැක්ක දෙයක් කළා එතකොට අන්තිතියාභියෝ භාවය මේ පුලයි භාවනා පරිපූර්ණයි එතකොට හරි ඒ කියන්නේ විදර්ශනා භාවනා පරිපූර්ණ වෙනවා හරි නේද? එහෙමයි එහෙමයි. ඒ කියන්නේ දැන් මේ හදේ සිතත් එක්ක යන ගමනේ අරමුණු දකින මිදෙන කතාව තමයි මේ තියෙන්නේ. දැන් අපි ගත්තොත් එහෙම දැන් අපි දැන් ඔන්න යනවා. දැන් එතකොට දැන් අපි තුමු දැන් මොකක් හරි දැන් අපේ හිත බැස ගන්න ඔන්න මෙන්න වගේ යනවා. ඒ කියන්නේ බැසගෙන නැහැ. නමුත් බැස ගන්න බවට Tamanට දැනෙනවා. කලින්ම දැනෙනවා මොකක් හරි දෙයක් කරන්න යනකොට කතා කරනකොට අපි තුමු
තමන්ගෙම තියෙනවනේ පෙර සංඥා තියෙනවනේ තමන්ම දන්නවා මේ වගේ දේවල් වලට තමන් ආසයි කියලා. කෑමක් කියලා හිතමු. ඒකට කන්න කලින්ම එනකොටම දන්නවා දැන් මේක පෙරේතයාගේ ගිලින්න හදන්නේ කියලා. අන්න එතකොට දන්නවා අන්න අනුප්පානං කුසලානං ධම්මානං උප්පාදාය අන්න එතනට ගැස්සුවා. ඒ කියන්නේ අන්තං ජනිත වායුමති විරියන් අහලා තියෙන්නේ ඒකලත් තියෙනවනේ කැමැත්තක් ඕනකම. මේක දැන් තමන්ගේ හිත පෙරේත වෙලා ආත්මයක් විදියට බැසගෙන අනිත් පැයටත් කන්න නොදී අංගලාරි කන්න හදන. අන්න එතකොට ඒක නවත්තලා දාලා ඕන දෙයක් ආගන්නේ කියලා අර තමන්ගේ සිත දමණය කර චතිත්ත පරිවෝ දපණ අන්න සබ්බපාපස්ස කරනන් දැක්ක මේ සිතුවිලි මේ තියෙන මේ පාපක සිතුවිලි ඒ කියන්නේ මේ විඥාන මායාව අකුසලයේ දැක්ක ඊට පස්සේ අනුප්පා දැන් මේතර දාන සබ්බපාපස්ස කරන කුසල සුප සම්පදා අන්න කුසල සුප සම්පදා ඒ කියන්නේ මේ කුසල සිත ආව අන්න එතන උපසම්පදාව සිද්ධ වුණා කුසල චතිත්ත පරිවෝ දපණ චිත්ත දමණය සිද්ධ වුණා ඕන තරම් කාගන්න කියලා අනිත් පැයට දින තමනුත් නොකාව නම් අර වැත්තක ආසම කියන තමන් නොකායන එකයි හොඳම දේ කල්‍යාණ මිත්‍රාසුරයි සද්ධර්ම ශ්‍රවණයේ මේකේ තියෙන කල්‍යාණ මිත්‍රා කියන සත්‍ය අවබෝධ කරගත්ත උතුමන් වහන්සේ නමක් වෙන්න ඕනේ. ඔය පොත් කියවනවා නම් හරියන්නේ නැහැ. ප්‍රායෝගික වෙලා ප්‍රායෝගිකව මග ගිහිලා අධ්‍යක්ීම් බහුල බුදුන් වහන්සේ වෙන්න ඕනි. බුදුන් වහන්සේ තමයි පළවෙනි මිත්‍රා. මෙතන තියෙන්නේ ප්‍රායෝගික අධ්‍යක්ීම් කතා කරන කෙනෙක්මයි වැදගත් වෙන්නේ. ඕනම ලොකු ලොකු ආර්ථිකයක් කරේ ගාගෙන ඔවත් එක කෙලස් පිනව පිනව දුවයි ඔච්චර තමයි. ලාභ සත්කාර ප්‍රසංසා පස්සේ දුවන ඔක්කොටම ටික වෙනවා. මොකද එතන ඔක්කොම සංඥා විසංකරණයක් තියෙනවා. මේ යුගයේ බොහොම කොච්චර මොන කරලා තිබ්බත් අපි වගේ අය ඉන්නවා. අපි වගේ පිරිසුදුව නිර්මලව දේ දැකලා මේක මෙහෙමයි කියලා කියන්න පුළුවන් උතුමන් වහන්සේලා ඉන්නකම් මේ දහම් ගිරියෙන්නේ නැහැ කාටවත්. ඒකයි මග ප්‍රසාදයෙන් අතීතක ආනන්දේ මේ ශාසනය පවතින කියන හේතුව. එතන ශාසනය දිනුව වෙනුවෙන් අපේ අතින් විශාල දේ සිද්ධ වෙනවා. ඒ කියන්නේ ධර්මයේ අර සබහා මග පලාවින් බිහි වෙන හේතු සිද්ධ වෙනවා. ඒක තමයි ශාසනය දිනුව. මෙල කවුරුත් මේ යුගයේ ශාසනය දිනුව කරනවා කියලා අපි හිතන්නේ. ওই ගල් බඳ බඳ ගිහිලා මුට්ටි බඳ බඳ එක එක මගුල් කර කර ගිහිලා කවදාවත් වැඩක් වෙන්නේ නැහැ. අත්තටම අපි කියනවා වන්දනා වැඳ වැඳ යන පෙරහැර යන්න එපා. වන්දනාවට සුදුස්සෙක් වෙන්න. අන්න අපි හාමුදුරුවන්ටත් කියනවා ඔබ වන්දනාවට සුදුස්සෙක් වෙන්න. එහෙම නැත්නම් ඉතින් ඉනا පරිභෝජන නේ සෙය පරිභෝජන හොරට කනවා ණයට කනවා තමයි. මොකද සමහර සුදුසු කමක් නැහැ අනිත් අය වඳින්. තමන් වඳ ගන්න එක තමන් හොරෙක් වෙනවා. ධර්ම හොරෙක් ඇත්තටම. ඇත්තටම එයා තමයි ණයට කන්නේ ඇත්තටම. ඒ කියන්නේ මේ දායිනවත් වල දන් සුදුසු නැහැ. ඒ කියන්නේ දායද පරිභෝජන සාමිනා පරිභෝජන තමන් ගන්නවනේ මග පල්ලාදී. තමන්ට කවුරු හරි වන්දනාව වඳිනවා නම් තමන් බය වෙන්න ඕනේ. මොකද තමන් සුදුසු නැත්තම්. අවුල් දේරු ගන්නෝනේ මම මේ සිවුරු වලට වඳිනවා කතා හරියන්නේ නැහැ ගොන් කතා කියලා හරියන්නේ නැහැ රෙදි වලට වඳින කාලේ ඉවරයි දැන් මේ ධර්මයේ තියෙන්නේ එහෙනම් ධර්මයේ අනුවක් වෙන ධර්මයේ තේ මාර්ගයට යන්න ඕනේ ඔය එක එක කුණාවක් වැඩන්නේ අපිට ඒක එක ඔටුනු වේ මේ ඒවා කතන්දර වැඩක් නැහැ. අපිට තියෙන්නේ ඔබ දුකෙන් මිදෙන මග නම් ඔබ තව ආයකට දෙන්නේ ඒ දුකෙන් මිදෙන මග නම් ඔහු දුකෙන් මිදෙනවා නම් ඔබත් දුකෙන් මිදෙලා නම් සාදු 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 ගෞතම බුදුන් නැවත පිවිදීමයි. අනේ සාදු සාදු සාදු. හරිම නිර්මලයි හරි ඍජුයි හරි සරලයි. එහෙමයි. ඔව් මෙතන හරි කොනක ආත්මය හරි සරලයි හරි ඍජුයි හරි කෙලින් කියන එක ඔබතුමාටත් ඇහිලා ඇති. එහෙනම් ඒක තමයි. සමහර මේ ටික දේශනාවක් කියවේ මට ඒක හරි අපිට තේරුණා. ඒක තමයි අපි ඔබතුමාට පොඩ්ඩක් ඒක මේ තේරෙනද කියලා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න එපා නැත්නම් ඔබතුමා අපි ගැන කොණෙම්මනේ දකින්නේ. තමන්ට මොන හරි තියෙන කොණෙම්මනේ අනිත් ඇදියා තේන්නේ. එතකොට මේ කොණේ හරියට නිවැරදි වෙන්න ඕනේ සතම අර බුද්ධ වචනේ බුද්ධ පැත්ත ස්වභාවය නිර්මල බව පෙන්වලා සමාජයට දෙන්න ඕනේ සතම මෙච්චර දේශනාවලන් දියත් කරන්න හේතු
මේ මේ සමාජය දැකලා නැති නිසා. දැන් අපි අතුල තිබ්බට වැඩක් නැහැ නේ. අපි මේ මේක කාටවත් එහෙම කියලා වැඩක් නැහැ නේ. පළගෙන කියලා වැඩක් නැහැ නේ. අපි නම් මාර්ගය පෙන්නලා තව කෙනෙක් දුකෙන් මිදවන්නේ. අන්න දුකෙන් මිදුණා. අන්න කොච්චර වටිනවද කියන කියන්න පුළුවන්. එකන්ට දෙන්න ඕනේ නේද? හොඳයි මම නම් දැන් ප්‍රමාණ හොඳයි. හොඳයි තේරුවන් සරණයි. තේරුම් ගන්න.